වර්තමාන වෙන විට අපි අපේ රටේ ඇත්තරම කාබනික වගාවන් ඒ වගේම පරිසර හිතකාමී වගාවන් පිළිබඳව අපි දැන් නිතර කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන් අපේ ගොවි ජනතාව මේ දේවල් වලට නැඹුරු කරලීම කෘෂිකර්මයේ නිල නිලධාරීන් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට අපි ලොකු උත්සාහයක් ගන්නවා මේ දේවල් ගොවි ජනතාව අතර ප්‍රචලිත කරන්න. ඉතින් අපි අද උත්සාහ කරනවා මේ වගේ පරිබෝධනාශක කීපයක් ගොවි ජනතාවට හඳුන්වා දෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට ඒ දේවල් ඉදිරියේදී මේ වගා බිම්වල ප්‍රධාන වශයෙන් ඉදිරි කාල පරිච්ඡේදය තුල මේ පරිබෝධනාශක සමහර දේවල් ඔබට පසුගිය කාලීනව භාවිතා කරපු දේවල් ලබා ගන්න නොහැකි වේ. ඒ සඳහා විකල්ප විදියට මේ දේවල් ඔබට යොදා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පරිබෝධකයා ඔබේ මේ සාකයට නැත්නම් ඔබේ භෝග වගාවට ආපු විගස මේ දේවල් මේ පරිබෝධනාශක යොදා ගන්න වෙනවා. වසංගත විදියට ආවට පස්සේ මේ දේවල් ඉදීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලබන්න අසීරු. ඉතින් අපි අද සකස් කරන්න සූදානම් වෙනවා වසර ගණනාවක් තිස්සේ ගොවි ජනතාව අතර මම හිතන්නේ මේ දේවල් ප්‍රචලිත වෙමින් තිබෙනවා. ඉතින් මේ නැවත ඔබට මේවා මතක් කරලා දීම අපේ යුතුයමක් විදිහට අපි සලකනවා. ඒක තමයි මේ සුදුළුන් නිස්සාරකය කියලා අපි සකස් කරන්නේ. මේ සුදුළුන් කියන්නේ මේ වගේ කෘමීන් පාලනය කරන්න පුළුවන් පරිබෝධනාශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. අපිට ලීටර් 16ක ටැංකියකට අවශ්‍ය පරිබෝධනාශක ප්‍රමාණය සකස් කරගන්න සුදුළුන් ගත්තොත් සුදුළුන් ග්‍රෑම් 400ක් විතර අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. භූමි තෙල් මිලිලීටර 40ක් ඒ වගේම සබන් කුඩු ග්‍රෑම් 40ක් මේ සඳහා යොදා ගැනීම හැකියාව තියෙනවා. ජලය ලීටර 4ක් මේ සඳහා මූලිකව පාවිච්චි කරනවා මේ මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ තනුක කිරීමේදී ඉතිරි ප්‍රමාණය අපි සකස් කිරීමේදී යොදා ගන්නවා. ඉතින් අපි බලමු මේක සකස් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ අපි ලබා ගන්න සුදුළුණු ටික වංගෙඩියක දාලා මේ විදිහට තලා ගැනීමට ලක් කරනවා. මේ ආකාරයට සුදුළුණු ටික හොඳින් තලා ගන්න ඕනේ වංගෙඩියක් හරි නැත්නම් ඔබට බ්ලෙන්ඩරයක් ලබා ගන්න පුළුවන් නම් මේ බ්ලෙන්ඩරයක් භාවිතා කරලා වුණත් මේක මේ තලා ගැනීමේ නැත්නම් බ්ලෙන්ඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි කරන්න ඕනේ සුදුළුණු ටික හොඳින් ප්‍රථමයෙන් තලා ගන්නවා මේ විදිහට. මේක බාස්කට් එකකට දා ගන්නවා. මේ ආකාරයේ ප්ලාස්ටික් භාජනයකට දා ගන්නවා අපි කොටාගත් සුදුළුණු ටික. ඊට පස්සේ අපි මේ තලාගත් සුදුළුණු වලට භූමි තෙල් විශේෂයෙන් භූමි තෙල් වලින් කරන්නේ මේ සුදුළුණු එකේ තියෙන රසායනික සංයෝග හොඳට දියකල්ලා මේ දියකර ගැනීම දියකල්ලා හොඳ ද්‍රාවිතාවයක් ඇති කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකට අපි සුදුළුණු ග්‍රෑම් 400ක් මේකෙදි ගත්තේ ලීටර් 16 ටැංකියකට එක නිසා භූමි තෙල් මිලිලීටර 40ක් මේ වගේ අපි මේ මිලිලීටර 10 කුඩා කප් එකක් ඒ විදියට භාවිතා කරලා මේකෙන් හතරක් අපි සුදුළුණු වලට මෙහෙම යොදා ගන්නවා. අනතුරුව අපි මේ හොඳට මේක මිශ්‍ර කරනවා භූමි තෙල් ටික මේ සුදුළුණු වල කවලම් වෙලා වෙන විදියට හොඳට මිශ්‍ර කළා. එතකොට මේ මිශ්‍ර කරනකොට හොඳ සර ගන්ධයක් මේකෙන් එනවා. ඔයගොල්ලෝ මේ ප්‍රායෝගික අත්දකින්න පුළුවන්. ඔබ ගෙදර මේ සුදුළුණු නිස්සාරක හදලා බලන්න. එතකොට මේ ප්‍රායෝගික අත්දැකීම ඔබට ගන්න පුළුවන්. ඒක බලන්න. එතකොට ඔබ සමහර පසුගිය කාලේ පරිච්ඡේදයේ රසායනික කෘමිනාශක භාවිතා කරා නම් එයා සමාන සුමුදක් මේකෙදි ලැබෙනවා. එතකොට මේ සැර නිසා තමයි අර පරිබෝධකය අපිට ශේෂ්ත්‍රයෙන් පලවා හරින්න හැකියාව ලැබෙන්නේ. එතකොට මෙහෙම මිශ්‍ර කරගත්ත මේ භූමි තෙල් මිශ්‍ර කරගත්ත සුදුළුණු අපි පැය 24ක් තබනවා. ඒ හොඳට අර ද්‍රාවිතාවේ රසායනික සුදුළුණු වලින් රසායනික සංයෝග හොඳට ද්‍රාවිතාවේ ඇති වෙන්න පැය 24ක් තබා ගන්නවා. පැය 24ක් මේ විදිහට සුදුළුණු අපි භූමි තෙල් දාලා තබා ගැනීම පස්සේ අපි ඒකට තව හදා ගන්නවා සබන් කුඩු ග්‍රෑම් 40ක් යොදාගෙන ඒ සඳහා වතුර ලීටර 4ක් භාවිත කරනවා. මේ සබන් කුඩු ග්‍රෑම් 40 වතුර ලීටර 4 මේ ආකාරයට දිය කර ගන්නවා. හොඳින් දිය කර ගන්නවා. සෑම විටම මේ පරිබෝධනාශක හදන අවස්ථාවක උනත් මේ වගේ තම ආවරණ ග්ලව්ස් එකක් වගේ පාවිච්චි කරලා කරනවා නම් ඇත්තරම ඒක ආරක්ෂා සහිතයි. ඒ වගේ අනුගමනය කරනවා නම් සෑම අවස්ථාවම ඉතා ප්‍රායෝගිකව හොඳයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් මේ ආකාරයට දිය කරගත්ත සබන් කුඩු ද්‍රාවණයට අපි
භූමිතෙල් දමාලා අපි තියා සකසගත්ත සුදු ලුණු ප්‍රමාණය අපි මේකට මේ ආකාරයට අපි හොඳට දිය වෙන විදියට සබන් ද්‍රාවණේ මේ සකසගත්ත සුදු ලුණු අපි දිය කර ගැනීම සිදු කරනවා. එහෙම දිය කරගෙන මේක ඇත්තරම මේ වගේ රිදිකැලලා භාවිතා කරලා පෙරා ගැනීම තමයි ඊළඟ අදියර වෙන්නේ. ඊට පස්සේ මේ විදියට සකස් කරගත්ත නිස්සාරකය අපි මේ වගේ ලොකු භාජනයකට පෙරා ගන්න මේක අවස්ථා කීපයක් අපිට 3-4 පාරක් වගේ පෙරා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ පෙරා ගැනීම තුලින් අපිට වාසියක් අත් වෙනවා. මේක ෆේස්ට්‍රේට යොදන්න ගියහම ස්ප්‍රේයර් එක අපේ නැත්තම් ඉසිනේ නොසලන හිරවීම හිරවෙනවා නැත්තම් මේ කැබලි ඒක නිසා අපි 3-4 පාරක් මේ වගේ රිදිකැලලා භාවිතා කරලා පෙරා ගැනීම කරගන්නවා. මේ ආකාරයට දැන් සුදුළු නිස්සාරකය අපි සකස් කරගෙන තියෙන්නේ. මේකට ඊට පස්සේ ජලය අපි යොදා ගන්න අවශ්‍යයි. ජලය අපි මේ නිස්සාරකය සකස් කරගත්ත ප්‍රමාණයට 4 ගුණයක් වතුර යොදලා තනුක කරලා තමයි අපි මේක සේස්ත්‍රයට යොදන්නේ. මේක ඇත්තරම තබා ගැනීමක් අපි කරන්නේ නැහැ. සකස් කරගත් වහාම අපි සේස්ත්‍රයට යොදන්න පුළුවන්. ගබඩා කර ගැනීමක් අවශ්‍ය නැහැ. මොකද දින ගණනාවක් මේ තියාගත්තොත් මේවා ඇතුළේ තියෙන සංයුතිය වෙනස් වෙලා අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක සකස් කරගත් වහාම අපි ගිහිල්ලා අපේ ශේෂ්ඨයේ තියෙන භූමි පරිපෝෂකය පාලනය කරගන්න මේක උදාගන්න. කාබනික ගොවිතැන ප්‍රචලිත වෙන මේ යුගයේ කාබනික මේ පරිපෝෂනාශක වලට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේකෙදි ශාකසාර පරිපෝෂනාශක භාවිතය වැඩි දියුණු කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාකාරකම් වල මේ දිනවල අපි යෙදෙනවා. මේකෙදි මේ ශාකසාර පරිපෝෂනාශකයක් කියන්නේ සාමාන්‍ය අපේ වගාවන් වලට හානි කරන පරිපෝෂකී මර්ධනය කිරීම සඳහා ශාක කොටස් වලින් ලබා ගන්නා සාරයන් මගින් සකස් කරගන්න නිස්සාරකය. මේක විශේෂ ලක්ෂණ තමයි. ඒ කියන්නේ මිනිසාටත් පරිසරයටත් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒකම කෘමීන්ගේ නිය යාමක් වෙන්නේ නැහැ. කෘමී ග්‍රහණය පාලනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම කල්පවතින රසායනික සංයෝගයන් මේ වගේ නොමැති නිසා පෙරස්සුණු කාලයක් තිබීම අවශ්‍ය වෙන්නේ. මේකදී අපි මේ ප්‍රධාන ලෙසම බහුල ලෙසම මේ ශාකාශ්‍රිත පරිපෝෂනාශක නිෂ්පාදනයේදී බහුලවම භාවිතා කරන්නේ කොහොඹ ශාකය. කියන්නේ මිලීසියේ කියන කුල ශාක කුලයට අයත් ඇසිඩරක්ටින් ඉන්ඩිකා කියන උද්භිත විද්‍යාත්මක නාමය සහිත මේ කොහොඹ ශාකය බහුලවම අපි භාවිතා කරනවා. අපි බලමු කොහොමද කොහොඹට නිස්සාරකයක් සාදාගන්නේ කියලා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේක ජලය ලීටර 2කට කොහොම පොත්ත ඉවත් කරන ලද කොහොඹ බීජ ග්‍රෑම් 50ක්. ඊට අමතරව තව මේ සබන් කුඩු ග්‍රෑම් 5ක් අවශ්‍ය වෙනවා. පළමුවෙන්ම අපි කරන්නේ මේ වගේ පොත්ත ඉවත් කරන ලද කොහොඹ බීජ ග්‍රෑම් 50 හොඳට මේ වංගෙඩියක වගේ දාලා කොටා ගන්න ඕනේ. මේකෙදි අපි ලබා ගන්නෙ හොඳින්ම ඒ කියන්නේ පරිණතලා බිම වැටිලා තියෙන කොහොඹ බීජ තමයි මේ දෙයකට අපි ලබා ගන්නෙ. මොකද එහෙම නැති වුණොත් ඒකේ අර තියෙන රසායනික සංඝටකයේ නියමාකාරයෙන් අඩංගු වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳින් පරිණත වුණු බීජ සපයා ගන්න ඕනි. දැන් මේ ග්‍රෑම් 50ක ප්‍රමාණය වතුර ලීටර් 1ක් සමග හොඳින් මිශ්‍ර කිරීම කරනවා. මේ කොහොඹ බීජවල තියෙන ඇසිඩරක්ටින් කියන ක්‍රියාකාරී සංයෝගය තමයි ගොඩක් අර කෘමීන් ඒ කියන්නේ කෘමීන් පලවා හැරීමට වගේ මේ වගේ කෘමී ගහණය පාලනය කිරීමට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මේ වගේ මේ කොහොඹේ තලාගත් බීජ ජලයේ ලීටර් 1ක හොඳින් මිශ්‍ර කරලා මේකේ මිශ්‍ර කිරීමේ අරමුණ වෙන්නේ ඒ රසායනික සංයෝගය හොඳින් ජලයේ සමග ඒ කියන්නේ මේ ජලයේ සමග මිශ්‍ර කිරීම. හොඳ පිරිසුදු රෙදි කඩකින් වහලා පැය 12ක කාලයක් අඳුරු ස්ථානයක තබන්න ඕනේ.
मेती एन पै दुलाहक कालया सेवन स्थान तीप कोहब बीज निस्सार के मेक आप वेदी काड़े की पेरला पाविचेट गाने पुलवा मेक आप गाने सामने जल लीटर इकट पुत इवत्कर कोहब बीज ग्रह पणहा गण लीटर दासिया टैंकिया गण लीटर दासी टैंकिट कोहब बीज ग्रह अटसिया गण एक अपे वगा वपसरिया अपटे अनुपातिया विनस्कल भाविताकर पुलवा एक होंदीन मे आकार मिरीकल मी निस्सार के वेंकर गण पुलवा मेके मे अतरूपाल मेकड़ अपी के कोहब पुण्ड मेके मे प्रमाण मे नाइट्रोजन अधिक मे पोहरा क्लेस भाविताकर पुलवा एवागे मैं पसट यद पसे इन मे पलिबोध की पालने किरी मट है तीन मे मे कोहब पुण्ड भाविता किरी मे मे तीन आप गति जलिए निस्तार के मेकट आप सबान कुड़ ग्राम पहा योदा हुदीन कलवंतर गान मेके जी अपनी सबान कुड़ भाविता करानी मुकद मे निस्सार के तेल गति आपतीन एक निसार मे निसार के भाविता करी मे शाख पत्र मत रीम इतना अडून ए निसा तमाय मे वगे सबान कुड़ वगे दिया भाविता कर शाख पात्र मत दिंगू काल या खंदवाग नियम तमें निश्चय अभी भाविता करें मे निसार खालताबाग नियम करें भावित गण अवस्था तमें सकाश कल ये विलायम एक बलपोधनाशक वगावंट युद्ध नोनी एम नैत मे पेर मे निष्पादने कल खालत्याग नियम कि सौभाग्य देख राजपति पद्यट अणु रासायनिक पोहर भावित सह रासायनिक पलिबोधनाशक भावित अवम किरीम समगम ये सन्धा सबरगुंपला आंडुकार गरुटिगिरी कोब्बैकू मेत्तुमागे मगपेन्मी मे अटते फलातुल काबनिक पोहर निष्पादने किरीमे वेडसटहन सजीव्या लेस नामकल्लातीयनवा मेम वेडसटहन कुशकर्म दिपातमेन्तु इवागेम गोविंदन सेवा दिपातमेन्तु सह प्रादेशीय लेखा कार्यालय इवागेम बिम्मट्टमे तिबिन सियनुम राजायतन एकतुव फलात तुल काबनिक पोहर अवश्यतावे अवरुदु देकक तुल सप्रागनीमे वेडसटहन क्रियात्मक कल्ला तियेनवा ईट अमतरम मे वेडसटहन तुल क्रियात्मक वेन प्रधान देयक तमाय काबनिक पलिबोधनाशक भावितय इति मंगितने मेक इतामत् बेरारुम कार्यक मुकद मे वेनकन अपि काबनिक पलिबोधनाशक संबंधव इता सुलु वशयेन क्रियात्मक उने गेवतु मट्टमेन वगे देवल इति वाणिज्य मट्टमेन मेक क्रियात्मक वेनकोट कोहोमद वेन्ने कियन एक संबंधव पर्यवेक्षणात्मकव योदमीन तमयि अपिट इदिरियेदी करन्न वेन्ने इति मे संदहा अपे पलिबोधनाशक भाविते संबंध वेडसटहनेदी पारंपरिकव भाविता करन पलिबोधनाशक मोनवद कियन एक हंदुना गैनीमत् ईट अमतर डिपार्टमेंट मगिन मे वेनकोट होयागन निर्देश करला तियन पलिबोधनाशक वेडिदियुनु आवश्यक अमुद्रव्यकु किरीम एवगेम ए हदहा निष्पादक हंधुनागन ये निष्पादने किरीम टौं फिलीम इट अमतरव वाणिज्यवशेन कर्मांति आरंभ उनाट बसे ये आवश्यक प्रमित साहतिकरने किरीम मे वेडसटहन तुल करंगने आनावा इट अमतरव अवसाने अपि बलापुर एकाबाद पलिबोध पालने तुलिन पलात तुल एवगेम रत्नपुर डिस्ट्रिक्ट तुल काबनिक पोहर सह काबनिक रासायनिक द्रव्य उपयोगी करगन अपे असन नियमित प्रमाणेट लबागनीमे वेडसटहनत्तमाय क्रियात्मक वेणी।